ඔබත් අදම විෂන් කෑයන්න හරිදේ හරි තැනින් අරගන්න. නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මූලික අයිතිවාසිකම් සුරැකෙන රටක් තුළ ජනතාවට මානව අභිමානයෙන් යුක්තව ජීවත්විය හැකි යහපත් රටක් සාක්ෂාත් කර ගැනීම සඳහා අපේක්ෂකයන්ගේ දැක්ම දර්ශන උපායමාර්ග ක්‍රියාමාර්ග එකම වේදිකාවක සිට ලබාගන්න තමයි මේ විවාදය සංවිධානය කරේ. අපේක්ෂකයන් 38 දෙනා අතරින් 16 දෙනෙක් දන්වල තිබුණා මේ දින තුනක් පුරා පවත්වන මේ විවාදයට සහභාගී වන බවට. අද දින මේ පළවෙනි සංවාදයට ඇරයුම් කරන ලද අපේක්ෂකයන් අතරින් ස්වාධීන අපේක්ෂකයෙක් වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලිඛිතව දන්වා එවා තිබෙනවා එතුමාට සහභාගී විය නොහැකි බවට. ඒ වගේම ජාතික ජනබල වේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැමිණීමට අපහසු බවට සංවිධායකයන්ට දැනගන්න ලැබිලා තියෙනවා. අද දින අපි බලාපොරොත්තුෙන් ඉන්නවා, අපි තාමත් බලාපොරොත්තුෙන් ඉන්නවා සෙසු අපේක්ෂකයන් දෙන්නෙක් නමල් රාජපක්ෂ මැතිතුමාත් ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාත් මේ විවාදයට සහභාගී වෙයි කියලා. කෙසේ වෙතත් දැනට මේ වේදිකාවට පැමිණලා තියෙන දිලිත් ජයවීර මහත්මයා වෙත මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න යොමු කරන්න. සෙසු අපේක්ෂකයන් දෙන්න පැමිණ මොහොතේදී අපි ඒ අයවත් මේ ප්‍රශ්න වලට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. දිලිත් ජයවීර මැතිතුමා, ප්‍රථමයෙන්ම මා ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ ස්ථානයට පැමිණීම ගැන, ඒ වගේම මේ පැමිණ සිටින අයට වෙන ප්‍රේක්ෂකයන්ට ඔබ දක්වා තියෙන ගරු කිරීම පිළිබඳව මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මයිදනේ ඉතාමත් වැදගත් මේ දේශපාලන සංස්කෘතිය තුළ මේ රටේ පුරවැසියන්ට ප්‍රේක්ෂකයන්ට ගරු කිරීම ඉතාමත් වැදගත් කියලා ඒ පිළිබඳව මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ නාමල් රාජපක්ෂ මැතිතුමත් මේ ස්ථානයට පැමිණලා තියෙන බවට අපිට දැනුම් දීලා තියෙනවා. එතුමා සහභාගී වෙන්න සූදානම් වන බවට වෙලා ඉන්න බවටත් අපිට දැනුම් දීලා තියෙනවා. දිලිත් ජයවීර මහතාණෙනි, සෞඛ්‍ය සනීප ආරක්ෂාව අධ්‍යාපනය පොදු ප්‍රවාහනය නිවාස පහසුකම් සහ සමාජ ආරක්ෂණය ආදී පහසුකම් වලට ප්‍රවේශ වීමට සියලු පුරවැසියන් හට අවස්ථාවක් තිබිය යුතුයි. ඔබ බලයට පත් වූ විට සියලු ජනතාවට එකී සේවාවන් වඩාත් සාධාරණ සහ ගුණාත්මක ලෙස ලබා දීම සඳහා ඔබ ගන්නා නිශ්චිත සහ යථාර්ථවාදී ක්‍රියාමාර්ග තුනක් ඔබට කියන්න පුළුවන්. බොහොමත්ම ශ්‍රුති ශාලිය සහ සංවිධානය කරපු මේ පෙෆරල් සංවිධානය මේට පොඩි ප්‍රවේශයක් නැතුව අමාරුයි උත්තරය දෙන්නට. මං හිතනවා අය එසේ ඔබ ප්‍රශ්නයක් හැටියට යොමු කළත් මගේ සෞඛ්‍ය සනීපාරක්ෂාව අධ්‍යාපනය පොදු ප්‍රවාහනය නිවාස සහ සමාජ ආරක්ෂණය. මං කියන්නේ මේ මට හිතෙන්නේ මේ තමයි රජයක් කරන ඔක්කොම වැට්ටික තමයි මේ තියෙන්නේ. මේකේ සමස්තය ගැබ් වෙලා තියෙනවා. මම කැමති මේ ප්‍රශ්නෙට මේ විදිහට ප්‍රවේශයක් ගන්නට. අපි ඉදිරිපත් කරලා තියෙනවා ජාතික උපාය මාර්ගික සැලැස්මක්.